ස්වාමින්වහන්සේ සමාජයේ බොහෝ දෙනෙක් පෙළෙන ගැටලුවක් මේ ප්‍රේත භූත කොටස් Tamange sirura tulata etulu wenawa kiyala yaya kiyana. Ehema etulu wela balapam karala rogi bhavayata pat karanawa kiyala kiyana. Swaminwahanse meveni preta bhuta wani durwala bhavayan walata jeevathwana nirogi pudgalinwa rogi bhavayata pat kala hakida? Ehema nehe kiyala kiyanna ba nona. Ekay budurayanwanse kiyanne api orottu dena swabhavayata pat wenna. Api me katha karanne preta lokaya gana vitarai ne. Namuth me preta lokaya wagema nona me bhuta tirisan lokiyuth thiyena. E bhuta tirisan lokiyat ape සහට පේන්නේ නැහැ ප්‍රේතයා වගේම තමයි ඒක සමාධියෙන් විතරයි දකින්න ඕනේ මේ භූත තිරිසන් ලෝකේ භූතහලි භූතහරක් භූතේලුව භූත කුකුල්ල භූතමුව ඒ වගේ මේ භූත තලගොයි භූත මදුරුව භූත මකුලුවත් ඉන්නවා එතකොට මේ භූත තලගොයා ජීවත් වෙන්නේ භූත මකුලුවන්ව මරාගෙන කාලා එහෙම ලෝකයක් තමයි ඒ කියන්නේ නමුත් ඒ ලෝකේ අපි තාම දැකලා නැහැ නමුත් එවැනි ලෝකෙකුත් තියෙනවා එතකොට නෝන අපිට හිතා ගන්න බැරුව මේ භූත මකුලුවෙක් වගේ කෙනෙකුට අපේ ශරීරයට රින් ගන්න පුළුවන් එතන එහෙම බෑයි කියලා කියන්නේ බෑ ඒ වගේම අමනුෂ්‍යෙන්ට අපේ ශරීරයට රින් ගන්න පුළුවන් මොකද මොගලන් මහරහතන් වහන්සේගේ කුසට මාර්යාත් එකපාරක් රින්ගුවා ඒක මොගලන් මහරහතන් වහන්සේ හඳුනගත්තා එතන ඊට පස්සේ මාර්යා පලා යනවා නමුත් මොගලන් මහරහතන් වහන්සේගේ කුසටත් මාර්යා රින්ගුවා නම් තේරුණාද අපේ ජීවත් වලට එහෙම නොවේ කියලා අපිට කියන්න සහතිකයක් නැහැ ඒ නිසා නෝන අපි දක්ෂ වෙන්න ඕනේ ඊට අදාළ ශක්තිය අපි තුල ඇති කරගන්න. ඒ ශක්තිය කියන්නේ පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, සීලයක්, දානයක් කියන කාරණා. මේ කාරණා තුලින් පරිපූර්ණ වෙන්න පරිපූර්ණ වෙන්න නොවන අපිට මෙවැනි අමනුෂ්‍ය බලපෑම් වලින් තියෙනා වූ බලපෑම අඩු වෙනවා. ඒක අඩු වෙන්නේ මෙහෙමයි නෝනා. මේ බලපෑම් වල අඩු වෙන්නේ අපි වැඩි වැඩියෙන් දන් දෙනකොට. දැන් ඔබතුමීගේ ගෙදර තියනවා කියන්නකෝ. ඔබතුමීගේ ගෙදර ඔබ හැමදාම දන් දෙනවා නම්, සිල් රකින්නවා නම්, සද්ධාව තුල කටයුතු කරනවා නම් මොකද්ද වෙන්නේ? ඔබ ළඟට නොනං සම්මයද්දෘෂ්ටික බලවේග ලං වෙනවා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිනිස් ලෝකයේ ආශ්‍රිත වන ඕන සතරවරම් දෙවියන්ගෙන් වරන් ගත්ත සම්මයද්දෘෂ්ටික යක්ෂ කොටස් ඉන්නවා කියලා. දාස් ගණන් පිරිවර තියෙන සම්මයද්දෘෂ්ටික යක්ෂ කොටස්. මේ සම්මයද්දෘෂ්ටිකේ අක්ෂ කොටස් පිනට කැමති අය නෝනා. ඔබ දන් පින් කරනකොට සද්ධාව තුල සීලය තුල ඉන්නකොට මේ සම්මයද්දෘෂ්ටික බලවේග ඔබේ ළඟට එනවා. අන්න බලවේගෙනකොට මිත්‍යාදෘෂ්ටික බලවේග පලා යනවා. ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ ආකාරයෙන් අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා. දානීය තුල සීලය තුල සද්ධාව තුල ශක්තිමත් වෙලා මේ සම්මයද්දෘෂ්ටික බලවේග අපේ ළඟට ගන්න. ඒ සම්මයද්දෘෂ්ටික බලවේග ළඟට ගනිද්දී මිත්‍යාදෘෂ්ටික අර වගේ දුර්වල බලවේගයන් ඈතට යනවා ඒගොල්ලන්ට පලා යන්න සිද්ධ මොකද අර ගොල්ලන්ගේ බලය වැඩි නෝනා. ඒ නිසා ඒ ආකාරයෙන් තමයි අපි මේක පරාද කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් කියලා. මේ තුන තමයි ශ්‍රේෂ්ඨම සද්ධාව. මොකද මේවා වඩද්දී අර සම්මයද්දෘෂ්ටික යක්ෂ බලවේගය ඒගොල්ලන්ගේ පිළිවරත් එක්ක අපේ ආරක්ෂාවට එනවා. ඒ ආරක්ෂාවට එද්දී අපිට මේ විදිය කරදර කරන ඒ කියන්නේ මේ නපුරු අදක්ෂ බලවේග මේගොල්ලන්ට බියෙන් ඒගොල්ලෝ පලායි. උතනින් තමයි අපි මේක මෙයා කරන්න ඕන. එහෙම නැතු වෙන ක්‍රමයක් නැහැ.